සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සරණ ධර්ම දේශනා මාලාව සමග මා විසින් පුවත්පත් මගින්ද සෙසු මුද්‍රිත සහ විදුත් මාධ්‍යන් මගින් රහතන් වහන්සේලා සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීම් රාශියක් සිදු කරා. ඒ අනුව ඒ ලිපිවලට ප්‍රතිචාර වශයෙන්ද, ඒ වගේම ඒ ලිපිවලට විවේචන වශයෙන්ද විවිධාකාර අදහස් මතුවලා තියෙනවාද වෙන විට අපිට දැක ගන්න පුළුවන්. පුවත්පත්වල ලොකු ශීර්ෂ පාඨ මතුවලා තියෙනවා, මෙකල රහතන් වහන්සේලා වැඩ වසන්නේ නැහැ, මෙකල පෘථිවියේ රහතන් වහන්සේලා නැහැ කියලා මතයක් ඇවිල්ලා තියෙනවා. ඒ මතවාදය සම්පූර්ණයෙන් වැරදි. ඒ මතවාදය ඉදිරිපත් කිරීම කිසිසේත් ධර්මානුකූල නැහැ, න්‍යායික නැහැ, ප්‍රායෝගික වෙන්නේත් නැහැ. මෙකල රහතන් වහන්සේලා නැත්තම් මේ ධර්ම මාර්ගයේ තිබීමේ වැදගත්කමකුත් නැහැ, ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමේ වැදගත්කමකුත් නැහැ. ඒ නිසා ඒ මෙකල රහතුන් නැත කියන මතවාදය හුදෙක්ම තමන්ගේ වාසියට හදාගත්ත මතවාදයක් බව පේනවා. ඒකට හේතුව මෙකල රහතුන් වැඩ වාසිය නොකරන බව ඒ දක්වන පිරිස තවත් පිරිසක් සමග මේ දිනවල වාදයක ඉන්නේ. ඒ පිරිස රහතන් වහන්සේ කෙනෙක් කියලා කියාගන්න පුද්ගලයේ වටා රොක් වෙලා ඉන්නේ. ඒ අනුව මේ දෙපිරිසකගේ ගැටුම හේතුවෙන් තමයි එක පිරිසක් කියන්නේ තමන්ගේ පිළේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා, එක පිළක් කියනවා. අනිත් පිළ කියනවා මේකල රහතන් වහන්සේලා නැහැ කියලා. දැන් මේ ගැටලුවට මේ වාදයට මුළු රටම මැදිහත් වෙලා ඉවරයි. ඒ අනුව අපිට මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේකල රහතන් වහන්සේලා ඉන්නවද? පළවෙනි ප්‍රශ්නේ. ඉන්නවනම් ඒ කොහෙද? ඒ කොහෙද ඉන්නවනම් ආයේ කවුද? මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම සඳහා අපි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරා ලංකාවේ රහතන් වහන්සේලා දැනට වැඩවාසය කරනවාද කියන සම්බන්ධව. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් තොරතුරු කාරණා අධ්‍යයනය කරාට පස්සේ අපිට තොරතුරු විශාල ප්‍රමාණයක් රහතන් වහන්සේලා සහ උන්වහන්සේලා වැඩවසන භූමි සම්බන්ධව ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරි කාලයේදී මේ රහතන් වහන්සේලා වැඩවසන ස්ථානය උන්වහන්සේලාගේ නම් ගම් විස්තරත් සමාජයට හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දෙනෙක් මේ අවස්ථාවේදී ප්‍රකෝපයට පත් වෙලා ඒ කොහොමද රහතන් වහන්සේලා රහසිගතව නේද ඉන්න ඕන කියලා ආදි වශයෙන් නොයෙකුත් කතා බහ ඇති කරලා තියෙනවා. නමුත් රහතන් වහන්සේ රහසිගතව හිටියනම් මේ බුදු ශාසනයේ තියෙන විදියක් නැහැ. මලිදේව රහතන් වහන්සේ දක්වාම සියලු රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ හිටියේ. ඒ නිසා මේ බුදු ශාසනයේ බේරගන්න ඕන නම් රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ ජනතාව අතර ඉන්න ඕන. ජනතාව අතර ඉඳගෙන ජනතාවගේ ගරු බහුමන් ලැබමින් ජනතාවට ආශිර්වාද කරන්න ඕන, ජනතාවට නියම ධර්ම මාර්ගය පෙන්වා දෙන්න ඕන. ඒ වගේම තවත් කාරණාවක් තමයි මේ බුරු රහතන් වහන්සේලා සමාජගත වීම වැළැක්වීමට කරන්න තියෙන එකම දේ තමයි සැබෑ රහතන් වහන්සේලා වැඩවාසය කරනවා නම් ඒ සැබෑ රහතන් වහන්සේලා ජනතාව අතරට පැමිණීම සහ ජනතාවගේ ගෞරවය සැබෑ රහතන් වහන්සේලාට ලබා දීම. ඒ කාර්යයේ මිසක බොරු රහතන් වහන්සේලා පළවා හරින්න පසුබසවන්න වෙනත් ක්‍රමයක් ඇත්තේම නැහැ. ඒ වගේම මේ කාර්ය පැවිද්දන් විසින් කළ හැකි කාර්යක් නෙමෙයි. විශේෂයෙන්ම විනය පිටකය අනුව මෙවැනි කාර්යයකට පැවිද්දන්ට අත ගහන්න බෑ. විශේෂයෙන්ම විනය පිටකයේ පහචිතේ පාළි කියන කොටසේ තියෙන මෙවැනි කාර්යයක් පැවිද්දෙකු විසින් අත ගහලා කරන්න බෑ. ඒ නිසා ගිහියන් විසින්ම තමයි රහතන් වහන්සේලා සොයාගෙන රහතන් වහන්සේලා ජනගත කිරීම, රහතන් වහන්සේලාට ජනතාවගේ විශ්වාසය ඇති කිරීම කළ යුත්තේ. ඒ නිසා මේ කාර්ය දැනට අප ආරම්භ කරගෙන ඉදිරියට පවත්වාගෙන යනවා. දැනට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම සුළු පිරිසක් මේ කරුණු මේ වැඩ කටයුතු විවේචනය කරමින් ඉන්නවා. අපි ඒ දෙපක්ෂයේම ඉල්ලීම් ඒ වගේම විවේචන වලට සම්බන්ධ වෙමින් මෙම ගමන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ගිහිලා ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සිටින සියලුම රහතන් වහන්සේලා, සියලුම මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා ජනතාව ඉදිරියට ගෙනල්ලා ජනතාවගේ ගෞරවය උන්වහන්සේලාට ලබා දීලා මේ බුද්ධ ශාසනේ
පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයම එකවර පිරිසිදු කරලා සකස් කරලා ජනතාවට ඉදිරිපත් කරන්න. නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ තම තමන්ගේ ප්‍රදේශවල රහතන් වහන්සේලා මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඒ අපිට දැනුවත් කරන්න අපි උන්වහන්සේලා පිළිබඳව කරුණු සොයා බලලා ඒ රට පුරා ඉන්න ජනතාවට විවිධ ජනමාධ්‍යන් තුළින් දැනුවත් කිරීම සිදු කරනවා.